සිල්දෙනම් ආයිබෝන් කියලා පිළිගන්න ටෙක්ජිනස් එල්කේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අපි ගන්නලා තියෙන්නේ mobile game play එකක්. ඒ game එක තමයි Cover Fire කියන mobile game එක. හොඳයි ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා Cover Fire කියන ගේම් එකේ main interface එක. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට campaign බලා ගන්න පුළුවන් ඊට පස්සේ skills, team වගේ ගොඩක් දේවල් මෙතනදී බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ගේම් එක online play කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙතනදී මම පළවෙනි episode එක විතරයි play කරේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ගේම් play එක ගේන්න ඕන නිසා ඉතින් මේ පළවෙනි episode එක ඇතුළත මට පුළුවන් වුණා characters 3ක් unlock කරගන්න. ඉතින් මේ characters 3ට තියෙන එක එක විදිහ missions types ඔයගොල්ලන්ට පේන ඇති. ජැක් මිලර් ගේ තියෙන්නේ assault කියන mission type එක. ඊට පස්සේ ලියු වොන්ග් ගේ තියෙන්නේ sniper කියන mission type එක. ඉතින් එතනින් පස්සේ මේක ඉන්නවා තව hackers වත් ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන. දැනට මගේ unlock කරලා නැහැ hacker කෙනෙක්. ඉතින් මේ අනිත් character එක මෙයාගේ තියෙන demolition කියන mission type එක. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේකේ characters බලා ගන්න පුළුවන් වෙන්නේ. තවත් ගොඩක් characters unlock වෙන්න තියෙනවා. ඉතින් ඊට අමතරව අපි weapons වලට යම් weapons වල මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේකේ weapons වලට යනවා. ඉතින් මේ ටික තමයි දැනට unlock වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තවත් ගොඩක් weapons අපිට මෙතනදී දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්නිති මං ආයෙ පාරක් මේකේ මේන් ඉන්ටර්ෆේස් එකට ආවා. මේන් ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා මම යන්නේ කැම්පේන් වලට. ඉතින් මේ කැම්පේන් වලට ආවට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වේදී මම එක එපිසෝඩ් එකක් අවසන් කරලායි තියෙන්නේ. ඉතින් මේ එක එපිසෝඩ් එකක් ඇතුලේ චැප්ටර්ස් කීපයක්, එහෙම නැත්නම් මිෂන්ස් කීපයක් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපිට ප්ලේ කරන්න තියෙන්නේ මේකේ දෙවැනි එපිසෝඩ් එක. ඉතින් ඊට අමතරව ඕගොල්ලන් පේන තියෙන එපිසෝඩ් කීපයක් මේකේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් එපිසෝඩ් එකක් මේකේ එන්න තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා. ඉතින් එපිසෝඩ් 9 තමයි ඊළඟට රිලීස් වෙන්න තියෙන්නේ. හොඳයි ඉතින් දැන් අපි බලමු Cover Fire ගේම් එකේ දෙවැනි එපිසෝඩ් එකේ පළවෙනි චැප්ටර් එක, එහෙම නැත්නම් පළවෙනි මිෂන් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ විදිහට මම ගේම් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට දැන් පේනවා ගේම් එක ලෝඩ් වෙනවා. ඉතින් මේ ගේම් එක Play Store එකේ මගේම App Store එකෙන් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් Play Store එකෙන් MB 369ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම තමයි App Store එකේදී අනිවාර්යයෙන් මේ ගේම් එක ඩබල් වෙලා තමයි ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. ඉතින් මේ විදිහ ගේම් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකම තමයි අපිට characters දෙකක් මේ මිෂන් එකේ හම්බෙලා තියෙනවා. ඉතින් මේ දෙවැනි එපිසෝඩ් එකේ තනිකරම ට්‍රේන් එකක් එක්ක තමයි අපිට මේ මුළු ඔක්කොම චැප්ටර්ස් ටික බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට වම් පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය, එහෙම නැත්නම් අපිට කම්ප්ලීට් කරන්න ඕනේ ගෝල්ස් ටික. ඒ වගේම තමයි දකුණු පැත්තේ උඩින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ හෙල්ත් එක කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපිට ට්‍රේන් එකට එන්ටර් වෙන්න තියෙන්නේ තප්පර ගාණක් ඇතුළත. ඒ වගේම තමයි අපිට හෙඩ් ෂොට්ස් දෙකක් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ හෙල්ත් එක ගැනත් අනිවාර්යෙන් බලන්න ඕනේ. හෙල්ත් එක 50 හෝ 50ට වැඩින් අනිවාර්යෙන් තියාගන්න ඕනේ ගෝල් එක කම්ප්ලීට් කරන්න. ඉතින් මේ වෙදිත් මම මේකේ ගෝල්ස් තුනෙන් ගෝල් එකක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ කියන්නේ හෙඩ් ෂොට්ස් දෙකම මම අරන් තියෙන්නේ. ඒ වගේම තමයි අපිට ට්‍රේන් එකේ එන්න වෙන්නේ තවත් තප්පර 30ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකම තමයි අපේ හෙල්ත් එක ටික ටික අඩු වෙන මම හිතන්නේ. දැන් හෙල්ත් එකක් ගත්තොත් හොඳයි. එහෙම නැත්නම් ඉස්සරහට යද්දී අමාරු වෙනවා නෝ හෙල්ත් එකකුත් ගත්තා. අපි බලමු ඉස්සරහට ගිහලා තවත් තප්පර 20යි තියෙන්නේ. හෙල්ත් එකත් ඔන්න ආය පාරක් ටික ටික අඩු වෙනවා. මම හිතන්නේ මට එන්න වෙන්න පුළුවන් වෙයි ට්‍රේන් එකට. හෙඩ් ෂොට් එකක් ගන්න පුළුවන් වේද? හරි හෙඩ් ෂොට් එකකුත් ඔන්න ගත්තා. ඔන්න දැන් හෙල්ත් එක 50ට කිට්ටු වෙලා තියෙන. ඔන්න මම ට්‍රේන් එකට එන්ට උනා. හරි තවත් තප්පර 3යි 2යි 1යි. හරි ඔන්න මං ගියන් ගේම් එක ඉවර කරා. මං හිතන්නේ ඔක්කොම ගෝල්ඩ් ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඔන්න ස්ටාර්ස් 4ක් හම්බුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ කාඩ්ස් ටික. ඉතින් කාඩ්ස් වලින් අපිට සල්ලි සහ අපේ ස්කිල්ස් අප් කරගන්න පුළුවන් දේවල් ලැබෙනවා. දැන් අපිට යන්න පුළුවන් මේකේ දෙවෙනි චැප්ටර් එකට. ඉතින් දෙවෙනි චැප්ටර් එක ලෝඩ් වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙද්දී අපි ට්‍රේන් එකට එන්ට වෙලා ඉන්නේ. ඉතින් ඔබලන්ට පෙනෙන ඇති ගොඩක් දෙනෙක් ඉස්සරහින් ඉන්නවා. මේ තියෙන්නේ මේකේ ගෝල්ස් ටික. මේ ගෝල්ස් ටික තමයි මේක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. ඉතින් මිෂන් එක 100%ක් සම්පූර්ණ කරගන්න ඕනේ. හෙඩ් ෂොට් 3ක් ගන්න ඕනේ. ඒ වගේම තමයි අර කලින් වගේ හෙල්ත් එක තියාගන්න ඕනේ හරියට. මේ වෙදි මම හෙඩ් ෂොට්ස් දෙකක් අරන් තියෙන්නේ. ඉතින් තුන්වෙනි එක ගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. මිෂන් එක මේ වෙදි 50%ක් සම්පූර්ණ කරලා තියෙන්නේ. හෙල්ත් එක නම් මම හිතනවා 30යි කියලා. හරි තවත් එක්කෙනෙක් ඉන්නවා. මෙයාගේ හෙඩ් ෂොට් එකක් ගන්න පුළුවන් වෙයිද? හරි. ඒ ෂොට් එක ගන්න බැරි වුණා. තවත් දෙන්නෙක් ඉන්නවා. බලමු උපරිම උත්සාහයක් දාලා. අන්තිම එක්කෙනා. හරි. ඉතින් කොහොමයි හෙඩ් ෂොට් එක අපිට ගන්න බැරි වුණා. ඉතින් ඒත් එක්ක මේකේ ගෝල්ස් දෙකයි අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වුණේ. ඒ වගේ තමයි ස්ටාර්ස් දෙකයි අපිට ලැබුණේ. ඔන්න අපේ රෑන්ක් එකත් අප් වුණා.
දැන් අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. ඒ වගේම අපේ තුන්වෙනි චැප්ටර් එක පටන් ගන්නවා දැන්. ඉතින් මෙතනදී මම ඔන්න කාඩ්ස් එකක් සිලෙක්ට් කරා. අපේ දෙකක් තමයි අන්ලොක් වුනේ. ඔන්න ඉතින් අපේ තුන්වෙනි චැප්ටර් එක ලෝඩ් වෙනවා. තුන්වෙනි චැප්ටර් එක ඔන්න ස්නයිප් එකෙන් තමයි අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. මේකේ ගෝල්ස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකේ ඉන්න ඔක්කොම කට්ටිය ඉවරයක් කරන්න ඕනේ. හෙඩ්ෂොට් තුනක් ගන්න ඕනේ. කියන්නේ මේකනේ හතර දෙනාගෙන් තුන් දෙනෙක්ගෙන්ම හෙඩ්ෂොට් ගන්න ඕනේ. හෙඩ්ෂොට් එකයි දැන් තරම් තියෙන්නේ. ඒ වගේම තමයි තප්පර ගාණක් ඇතුළත. තප්පර 35ක් ඇතුළත මිෂන් එක අවසන් කරන්න ඕනේ. මං හිතන්නේ ඔක්කොමත් හරි හෙඩ්ෂොට් එක ගන්න බැරි වුණා. හෙඩ්ෂොට් දෙකක් ඉතුරු වෙලා තිබ්බා. හරි, ඔන්න එක තරුවයි අපිට හම්බුනේ, එක ස්ටාර් එකයි අපිට හම්බුනේ. ඔන්න මේ ටික මං අන්ලොක් කරගත්තා. අපිට අලුත් කාඩ් එකක් හම්බෙනවා, ස්කිල් හම්බෙනවා, සල්ලි හම්බෙනවා. හරි, ඔන්න දැන් අපි යන්නේ අපේ හතරවෙනි චැප්ටර් එකට. ඉතින් හතරවෙනි චැප්ටර් එකෙදී ඕගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් ගෝල්ස් ටික කලින් වගේම. ඉතින් දැන් මං මේකේ ගේම් එක ගැන පොඩ්ඩක් කියන්න. මේ ගේම් එක ගැන ගොඩක් කතා කරේ නැති හින්දා ඉතින් MB 369ක් කියන්නේ ඇත්තටම ගොඩක් පොඩි ගාණක් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් මොගලෝ මං දැන් මේ වෙද්දි ගොඩක් ලොකු ගේම් තුනක් ප්ලේ කරලා ඇති. සාමාන්‍යයෙන් 1GB යන, එහෙම නැත්නම් 1.5GB යන වගේ ගේම්. ඉතින් මේ ගේම් එක ගැන කතා කරොත් මේකේ මේ MB 369ත් එක්ක මේ ග්‍රැෆික් ක්වලිටි එක ඇත්තටම ගොඩක් හොඳින් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මං දැන් රෙකෝඩ් කරන්නේ මේකේ HD ක්වලිටි එකෙන්. ෆුල් HD මං රෙකෝඩ් කරොත් ඔයගොල්ලන්ට හොඳින්ම මේකේ ක්වලිටි එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න දැන් අපේ ඊළඟ චැප්ටර් එකත් අවසන් වුණා. දැන් බලමු ඊළඟ චැප්ටර් එකේ නැත්තම් පස්සේ චැප්ටර් එකේ මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් මං කලින්ක වගේ මේකේ ග්‍රැෆික් ක්වලිටි එක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් කිසිම අවුලක් නැහැ. ඒ වගේම තමයි මේ ගේම් එක බෝරින් ගතියක් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක්ම නැහැ. ඉතින් සමහර ගේම් වල ඔයගොල්ලෝ දන්නවා ගේම් එක ඉස්සරහට ප්ලේ කරගෙන යද්දි ගොඩක් බෝරින්. කියන්නේ මිෂන් එක ගොඩක්ම දිග වෙද්දී ඕනම ගේම් එකක් බෝරින් වෙනවා. ඉතින් නමුත් මේකේ මේ එක ලොකු දිග මිෂන් එකක් එක එක කැලි වලට එහෙම නැත්නම් පාට් වලට කඩලා තියෙද්දි ඇතර මේක ප්ලේ කරන්න ගොඩක් ආසාවෙන් ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා ගෝල්ස් ටිකක් උඩින්ම තියෙනවා. මේකේ වාහන ඔක්කොම ටික ඩිස්ට්‍රොයි කරලා දාන්න ඕනේ. ඔන්න මිෂන් එක කම්ප්ලීට් වුණා. ගෝල්ස් ටික ඔක්කොම සම්පූර්ණ කරන්න පුළුවන් වුණා වගේම තරු හතරක් ලැබුණා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ කාඩ්ස් ටික අන්ලොක් කරගත්තම ස්කිල්ස් ටිකක් හම්බුණා. ඒ වගේම තමයි සල්ලි හම්බුණා. දැන් අපි බලමු ඊළඟ චැප්ටර් එක මොන වගේ දෙයක් වෙයිද කියලා. හරි, ඔන්න මේක නම් ටිකක් අමාරු වෙයි වගේ මට හිතෙන්නේ. කට්ටිය ඉන්නවා ගොඩක්. ඉතින් මේක ඊළඟ කැරක්ටර් එක තාමත් හම්බුනේ නැහැ. ඒ කියන්නේ මේ අපේ තව තුන්වෙනි කැරක්ටර් එකක් හිටියා. ඒ කැරක්ටර් එක තාමත් අපිට හම්බුනේ නැහැ. හරි, හෙඩ්ෂොට් පහක් ගන්න ඕනේ. හතරක් මං අරන් තියෙන්නේ. බැරි වේ දැන්. හරි, ඔන්න හෙඩ්ෂොට් එක නම් කම්ප්ලීට් කරගත්තා. ඉස්සරහට යන් බලන්න. මිෂන් එක කම්ප්ලීට් කරගන්න ඕනේ 100%. හරි, ඔන්න ඔක්කොම ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා. අපිට ස්ටාර්ස් හතරක් ලැබෙනවා. ඉතින් බලමු ඊළඟ චැප්ටර් එක. මං හිතන්නේ 7 වෙනි චැප්ටර් එක තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ඔන්න ගේම් එක ලෝඩ් වුණා. චැප්ටර් එක පටන් ගත්තා. හරි, ඔන්න මේකේ ගෝල්ස් එක බලා ගන්න පුළුවන්. මේකේ ගෝල්ස් වලින් අපිට තියෙනවා මිෂන් එක කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ ෂොට්ස් කීපයක් අපිට දීලා තියෙනවා. ඒ ෂොට්ස් කීපය ඇතුළත මේ ගේම් එක අවසන් කරගන්න හෙල්ත් එක 80%ක් ඉඳලා ඊට වැඩියෙන් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. 80ක් හෝ ඊට වැඩියෙන්. මං හිතන්නේ බැරි වෙයිද 76ක් වුණා හෙල්ත් එක. හෙල්ත් එකක් ගන්න වෙයිද? හරි, කොහොම හරි ඔන්න ගෝල්ලක් මිස් වුණා. එක ස්කිල්ලක් සහ මුදල් ලැබුණා. හරි, ඔන්න 8 වෙනි එක. 8 වෙනි එකේ මොනවා වෙයිද කියලා මම තාමත් දන්නේ නැහැ. මොකද මම ඔයගොල්ලොත් එක්කම ගේම් එක ප්ලේ කරන්නේ. හරි, ඔන්න අපේ ඊළඟ කැරක්ටර් එක අපිට ලැබෙනවා. මෙයාගේ තියෙන්නේ වාහන දෙකම ඩිස්ට්‍රොයි කරන්න තියෙනවා. ඒක තමයි තප්පර ගානක් ඇතුළත මිෂන් ඉවර කරගන්න ඕනේ. ෂොට්ස් දීලා තියෙන අඩුවෙන් ෂොට්ස් 3යි. ඔන්න අපි මිෂන් එක ෆුල් කම්ප්ලීට් කරගත්තා. තරු 4ක් ලැබුණා. ඒ වගේම තමයි අපේ රැන්ක් අත ඔන්න අප් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම මේ ප්ලේ කරපු චැප්ටර් 8 එක මම හිතනවා ඔයගොල්ලන්ට ගේම් එක ගැන දාලා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
ඉතින් මේ ගේම් එකේ තව ගේම් ප්ලේයක් ඕන නම් ඔයාලා පුළුවන් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ටක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැන්တော့ මේ ගේම් එක ප්ලේ කරනවා ඇති, ප්ලේ කරලා ඉවරත් ඇති සමහරට. මම හිතන්නේ එපිසෝඩ් ඔක්කොම ටික ඉවර ඇති, අනිත් එපිසෝඩ් ටික නිකන් බලාගෙන ඉන්න ඇති. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ටක් දාන්න අමතක කරන්න එපා. ෂෙයා කරන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න. තාමත් ඔයගොල්ලෝ අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් යන්න YouTube එකට search කරන් tech news LK කියලා search කරලා ඔයගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම තමයි ඊට හරියට තියෙන කුංචි bell icon එක මේක ප්‍රෙස් කරොත් විතරයි අපි වීඩියෝක් දාපු ගමන් මොකරන්ට ඉක්මනටම දැනගන්න පුළුවන් හැකියාවකුත් ලැබෙන්නේ. මේ දින අපේ social media මේ වගේ links ඔක්කොම පළයා description එකේ තියෙනවා. ඒවට ගිහිල්ලා like follow කරන්න තමත කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක ඉක්මනට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ ඉන්න අපි ඉක්මනටම හම්බෙමු.